ජනාධිපතිවරයා ප්‍රකාශ කළා කොටස් වල බිඳ වැටෙන එක වහලදාන කියලා. ඔබතුමා මේක අනුමත කරනවද? කොටස් වලඳ පොළ වහලදාන එක නෙමෙයි. අපි අනුමත කිරීමකුත් නෙමෙයි. එහෙම වහලදාන එක නෙමෙයි. හැබැයි කොටස් වලඳ පොළ නෙමෙයි මොකක් හරි එකක් රටට බරක් නම් රටට එන්නේ ප්‍රශ්නයක් නම් ඉතින් අත්ත වශයෙන්ම මේ වගේ දේවල් තියාගෙන වැඩක් නැහැ. හැබැයි ඒවා අපි බලන්න වෙනවා ශක්තිමත් කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය දේවල්නේ. ඒවා ශක්තිමත් කරන්න පුළුවන්. දැන් කොටස් වලඳ පොළ කියන්නේ විශාල ආයෝජනයක් තියෙන එක. එතකොට කර්ම අපේ තියෙන සීලිම ව්‍යාපාර තියෙන එතන ඒක ආයතන වල කොටස් නේද? එහෙම නොතික මොකක් වෙයිද ලංකාවට? නෑ ඔය මෙහෙමයි දැන් එකපාරට පුංචි වචනයක් අල්ලගෙන මේක වහනවා කිව්වම ඒකට අපිට යන්න බෑ. යම් වෙලාවට ඒ වෙලාවේදී ප්‍රකාශයක් කරන්න ඇති ජනාධිපතිතුමා. නමුත් එතුමා එහෙම ප්‍රකාශයක් කරයි කියලා හෙට මේ ගිහිල්ලා කොටස් වලඳ පොළ වහලා දාන්න තරම් තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. ඉතින් ඒ කොටස් වලඳ පොළ විතරක් නෙවෙයිනේ. ඔය පාර්ලිමේන්තුවේ උන්නහැලා දැන් ලැජ්ජ නැතුව ආඩියන් ඉන්නවනේ. ඕක වහන්නනේ කතා කරේ. ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නවා ගිහිල්ලා කිසිම හිරිකිතක් නැතුව කතා කරේ මේ පාර්ලිමේන්තුව ඕනේ නැ මේක ගිනි තියා දාන්න ඕන කියලා. දැන් හිරිකිත නැතුව වාඩියන් ඉන්න පස යනගෙන අර පුටුවේ ලැජ්ජයි. ඒක තමයි. ඒක දැන් ඒකට මම කියන්නේ ගණන් අර වගේ කරපු ප්‍රකාශ කරලා හිරිකිත නැතුව පාර්ලිමේන්තුවේ ඉන්නවනะ. මේවා මොන කතාවද? බොවිසුදි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.